ඉන්ගේ ලාක්ෂණික කියලා පාඩමක් පොඩක් ඉක්මනට පොඩි මතක් කිරීමක් කරනවා. එතකොට පුතේ ජීවීන්ගේ ලාක්ෂණික කියන එකේදී පුතේ අජීවී දේවල් වලින් ජීවීන් වෙන් කරගන්න සියලුම ජීවීන් තුල දකින ලක්ෂණ තමයි පුතේ මේ ජීවීන්ගේ ලාක්ෂණික කියලා අපි සලකන්නේ. එහෙම නැත්නම් ජීවීන්ට පොදු ලක්ෂණ කියන එක අපි කතා කරා පුතේ සෛලීය සංවිධානය නේද? අපි පෝෂණය ගැන කතා කරා, අපි ශ්වසනය ගැන කතා කරා, අපි උද්දීප්‍යතාවය හා සමායෝජනය කතා කරා නේද? අපි බහිස්රාවය කතා කරා, අපි චලනය කතා කරා, අපිට තියෙන්නේ පුතේ අද ප්‍රජනනය කියන එක මං හරි නේද? හරි නේ? ආ ප්‍රජනනය කියන එක තියෙන්නේ පුතේ අපිට. එතකොට මේ දේසි පාඩම් ගොඩාක් දුරට අපි අල්ලගෙන ඉන්න ඕනේ නැහැ. අපි පේපර් වලට යන්න ඕනේ. මම පළවෙනි වාරේ බස්නාහිර පළාතේ පේපර් එකක් දාලා ඇති. අද මේක ඉවර වෙච්ච තැන ඉඳලා ඒකේ කොටසක් සාකච්ඡා කරනවා. හැබැයි හැම ළමයෙකුටම පුතේ අඟහරුවාද දවස ඇරෙන්න හැම ළමයෙකුටම කිසිම වෙලාවක් සම්බන්ධ කරගන්න බෑ රෑ 12යි උදේ 4යි 4 මිසක. ඒක නිසා මම පේපර් කරන්න වැඩි පිරිසකට සම්බන්ධ වෙන්න පුළුවන් දවසක පැය දෙකක් දාන හැම සතියකම නෙමෙයි මාසෙකට දවස් දෙකක් විතර ඒකේ රෙකෝඩින් එකක් දානවා. එතකොට රෙකෝඩින් එක බලන්න පුළුවන් සම්බන්ධ නොවන ළමයින්ට සම්බන්ධ වෙන ළමයින්ට ඒකට පුළුවන්. මට ඒකට බය වෙන්න එපා. කවුද සමහරවිට ඔබට ගන්න පුළුවන් වෙලාවක් මට තියෙන්නේ ඉරිදා උදේ 6:00 හෝ 5:00 වගේ. අපි බලමු ඒකට ඒක පේපර් ක්ලාස් එකක් විදියට යන්නේ. ඒක නිසා ඒක රෙකෝඩින් එක බැලුවත් ඇති. හොඳද? රයිට්. අපි මේ වගේ කතා කර ආහාර ජාල ගැන මේ ශ්වසන මානය කියන එකේ මේකේ නිරීක්ෂණ නිගමන නේද? ඔව්. ඊට පස්සේ ශ්වසනයේ විපුතේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය වෙන බව මේක 10 ශ්‍රේණියේ ඉඳලා සාමාන්‍ය පෙර දක්වා මේ ප්‍රැක්ටිකල් දෙක ප්‍රධාන දෙකක්. හොඳේ අමතක කරන්න එපා. හරියටම ඉගෙන ගන්න ඕනේ දෙක. බහිස්රාවය ගැන අපි කතා කරා පුතේ. සංවෘතීය සහ අපවෘතීය ක්‍රියා ගැන කතා කරා. පුතේ අපි කතා කරනවා ඊළඟ ලාක්ෂණික දේ මොකක්ද? ප්‍රජනනය කියන එක. හරිනේ? ප්‍රජනනය කියන එක අපි ඉංග්‍රීසියෙන් ප්‍රජනනය කියන එක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රී පුතේ ප්‍රොඩක්ෂන් කියනවා. ප්‍රොඩක්ෂන් කියන්නේ පුතේ නිෂ්පාදනය. ප්‍රී කියන්නේ නැවත නේද? නැවත නිෂ්පාදනය කිරීමක් වගේ තමයි මේකේ අදහස් වෙන්නේ. රීප්‍රොඩක්ෂන් කියන එක නේද? හරි. එතකොට දූල පුතාලා, දැන් පුතාලා දන්නවා ජීවීන් ගත්තහම පුතේ දේහය තනි සෛලයකින් හැදෙන්නේ ඒක සෛලිකයන් යුනිසෙලියුලර් කියන අය. සෛල කිහිපයකින්, සෛල දෙකක් හෝ වැඩි සංඛ්‍යාවකින් හැදෙන්නේ බහු සෛලිකයන් කියන අය. ඒක උඩ මල්ටිසෙලියුලර් කියලා කියනවා. එතකොට පුතේ දැන් ඔය දැන් ඒක සෛලික හරි බහු සෛලික හරි ජීවියෙකු තමන්ගේ වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කිරීමේ කාර්යාවලිය නැත්නම් ක්‍රියාවලිය පුතේ අපි විද්‍යාවේදී හඳුන්වන්නේ ප්‍රජනනය කියලා. මතකයිනේ? ඒක ටිකක් පැතිරිච්ච අර්ථ දැක්වීමක්. ඒක සෛලික ජීවියෙකු හරි බහු සෛලික ජීවියෙකු හරි තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා තේරෙනවා නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය අපි විද්‍යාවේදී හඳුන්වනවා පුතේ ප්‍රජනනය කියලා. දැන් පුතේ මේ ලෝකේ ජීවත් වෙන ඕනම ජීවියෙක් ජීවි කියා රාශියක් කරන පුතේ පෝෂණය, ශ්වසනය, චලනය, බහිස්රාවය නේ, එයාගේ තුල ද්‍රව්‍ය පරිවහනය ගොඩාක් දේවල් පුතේ ජීවියගේ සමායෝජනය සමස්තිතිය ගොඩාක් ජීවි ක්‍රියා සිදු කරන පුතේ. ඒ සියලුම ජීවි ක්‍රියා ප්‍රජනනය හැර ඒ ජීවියගේ තමන්ගේ පැවැත්මට තියෙන දේවල් පුතේ ඉතුරු සියලු දේ. හැබැයි ප්‍රජනනය කියන ක්‍රියාවලිය පුතේ ඒගොල්ලන්ගේ වර්ගයාගේ පැවැත්ම සඳහා තියෙන ක්‍රියාවලියක්. දැන් ඉන්න වැඩිහිටි ජීවීන් ප්‍රජනනයේ නව ජීවියෙක් බිහි නොකරොත් එතන ඉඳලා පුතේ ඒ ජීව විශේෂයේ අඛණ්ඩ පැවැත්ම කියන එක පුතේ තහවුරු වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා පුතේ ප්‍රජනනය කියන ක්‍රියාවලිය අතිශය වැදගත්. යම්කිසි ජීව විශේෂයක අඛණ්ඩ පැවැත්ම
අඛණ්ඩ පැවැත්ම සඳහා වැදගත් වෙනවා. හරිනේ? එතකොට අර්ථ දැක්වීම තියෙනවා ඒකසයිදික ජීවියෙකු හෝ බහුසයිදික ජීවියෙකු තම වර්ගයාගේ ඉදිරි පැවැත්මට නව ජීවීන් බිහිවීම නැත්නම් නව පරම්පරාවක් බිහි කරන ක්‍රියාවලිය ප්‍රජනනය. හරිනේ? එතකොට දරුවනේ මේ ජීව ලෝකේ අපි ගත්තහම ප්‍රජනනය පුතේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒක ශාකවල ගත්තා සතුන්ගේ ගත්තත් අපි පොදුවේ ජීවීන්ගේ කියලා ගත්තහම ප්‍රජනන ක්‍රියාවලිය දෙකක් තියෙනවා. ආකාර දෙකක්. එකකට අපි කියනවා ලිංගික ප්‍රජනනය කියලා දරුවනේ අනිත්කට කියනවා අලිංගික ප්‍රජනනය කියලා. හරිද? ඔය ලිංගික ප්‍රජනනය කියන ක්‍රියාවලිය සතුන් තුල පුතේ බහුලවම තියෙන ක්‍රියාවලිය. පැහැදිලිනේ? සතුන් තුල තියෙන බහුලම ප්‍රජනන ක්‍රමය තමයි පුතේ ලිංගික ක්‍රමය. හැබැයි පහත් ජීවීන්ගේ අලිංගික ප්‍රජනනය සිදු වෙනවා. හැබැයි ශාකව ලෝකයේ පුතේ ශාක ලෝකයේ ලිංගික ප්‍රජනනය අනිවාර්යෙන් සිදු වෙන්නේ පුතේ බහුලවම සපුෂ්ප ශාකවල. ඇයි බීජයකින් නව ශාකයක් ඇතිවීමනේ. හැබැයි සපුෂ්ප ශාකවලත් පුතේ ශාකවල මුල් කඳ පත්‍ර අංකුර මොටියන් පැලවෙන අවස්ථා තියෙනවා. හැබැයි බීජ ඇති වෙන්නේ නැති ශාකවල පුතේ මොකද්ද වෙන්නේ? අලිංගික ප්‍රජනනය සුලභව සිදු වෙනවා. හරි නේද? එහෙනම් පුතාලා හයිලයිට් කරන්න ඕන ප්‍රජනනය කියන එක නේද? ඒ ප්‍රජනනය කියන එක හයිලයිට් කරලා ඒකේ අර්ථය හයිලයිට් කරන්න ඕන. ඒකසෛලික ජීවියෙකු හෝ බහුසෛලික ජීවියෙකු තම වර්ගයාගේ ඉදිරි පැවැත්මට නව පරම්පරාවක් බිහි කරන ක්‍රියාවලිය. එතකොට ප්‍රජනනය ආකාර දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි ලිංගික ප්‍රජනනය, අනෙක අලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනය කියන්නේ සෙක්ෂුවල් රිප්‍රොඩක්ෂන්. අලිංගික ප්‍රජනනය කියන්නේ පුතේ ඒ සෙක්ෂුවල් ඒ අකුර මුලට ගන්න ඒ සෙක්ෂුවල් රිප්‍රොඩක්ෂන් කියන එක. හරිද? right. එතකොට අපිට පුතේ ඔය ලිංගික ප්‍රජනනය කියන එක ගත්තහම මොකක්ද වෙන්නේ? ඒක ඕගොල්ලෝ දැනගන්න ඕන දරුවනේ. තාමත් ළමයි කොටසක් මෙතන සම්බන්ධ වෙලා නැහැ. ළමයි 11යි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක මට කරන් දෙයක් නැහැ පුතේ. හොඳද? මේකේ සිදු වෙනවා මෙන්න මෙහෙම ක්‍රියාවලිය. හොඳට අහගෙන ඉන්න. ඔය ලිංගික කියන ප්‍රජනනය ගත්තහම පුතේ ලිංගික ප්‍රජනනය අපි ඉංග්‍රීසියෙන් කියනවා sexual reproduction කියලා. හරිද? මේකෙදී දැන් අපි හිතන්න මෙහෙම එකම විශේෂයේ පුතේ ජීවීන් දෙදෙනෙක්. එකම විශේෂයේ ජීවීන් දෙදෙනෙක් ගැහෙනවා. හරිනේ? පිරිමි. අපි ගැහණු ජීවියෙකු තුළ පුතේ ඇති වෙනවා ප්‍රජනක ශෛලිය ඩිම්බ කියලා. මේකට විද්‍යාවේදී කියනවා ඡායා ඡන්වාණුව කියලා. හරිද? පිරිමි ජීවියෙකුෙන් ඇති වෙනවා පුතේ සුක්‍රාණු කියන ශෛලිය. මේකට කියන්නේ පුං ඡන්වාණු කියලා. පුං ඡන්වාණු. මේ ඩිම්බය සහ සුක්‍රාණුව එකතු වෙලා පුතේ යුක්තාණුව ඇති වෙනවා. යුක්තාණුව නේද? ඒ යුක්තාණුව පුතේ දැන් අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගත්තාම පුතේ මේ ඩිම්බ කෝෂය ඇතුළේනේ මොනවද ඩිම්බ කෝෂයක් ඇතුළේනේ පුතේ ඩිම්බ නිපද වෙන්නේ. ඒවා පැලෝපියන් ආලයෙන් ඇවිල්ලා ගර්භාෂයේදී තමයි යුක්තාණුව පුතේ කලලයක් බවට පත් වෙන්නේ. එහෙනම් ලිංගික ප්‍රජනනයේදී පුතේ ජීවීන් ගැහණු පිරිමි කියලා දෙන්නෙක් සහභාගී වෙනවා. ගැහණු ජීවිය තුළ ඡායා ජන්මාණු ඩිම්බසයිද ඇති වෙනවා. පිරිමි ජීවිය තුළ සුක්‍රාණු පුන් ජන්මාණු ඇති වෙනවා. මේ ඩිම්බ සහ සුක්‍රාණු එකට එකතු වීමට කියන්නේ සංසේචනය, ෆර්ටිලයිසේෂන්. සංසේචනයෙන් පස්සේ ඇති වෙනවා යුක්තාණුව, සයිගෝට් කියලා එකක්. මේ යුක්තාණුව බෙදিলা තමයි පුතේ ඒ විශේෂයේ අලුත් පරම්පරාවක පිරිමි හෝ ගැහණු ජීවිය ඇති වෙන්නේ. ඒකට තමයි අපි ලිංගික ප්‍රජනනය කියලා කියන්නේ. හැබැයි අලිංගික ප්‍රජනනයේදී පුතේ විශේෂත්වය තමයි බොහෝ විට අලිංගික ප්‍රජනනයට ජීවීන් දෙදෙනෙකු සහභාගී වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට තනි ජීවියෙක් සහභාගී වෙන්නේ. මේ හැමදේම හයිලයිට් කරන්න එපා.
Linggika prajananedi ekama visheshayata ayat jeevin dedenekuge janmanusayida deka. Monawai punjanmanuwa kiyanne pirimi chaya janmanuwa kiyanne gahanone. E janmanu deka ekatu wi yuktanuwa sadenawa. Etukota e yuktanuwen tamai puthe navajeeviyeku godanagana kriyavadiye mulma sailaya wenne puthe me yuktanuwa. හැබැයි අලිංගික ප්‍රජනනයේදී වෙනත් ජීවියෙක්ගේ සහභාගීත්වයක් නැහැ. හරිද? සහභාගීත්වයක් නැතිව තනි ජීවියෙකු මගින් එවැනිම තවත් ජීවියෙක් බිහි කරන්න පුළුවන්. ඔන්න දෙකේ වෙනස. ඕක මිනිසුන්ට තිබුණා නම් හරි පුතේ මේ ලෝකේ මෙච්චර ප්‍රශ්න එන්නේ නැහැ. හරිනේ? අලිංගික ප්‍රජනනය මිනිසුන්ට තිබුණා නම් හරිම ෂෝ. ලිංගික ප්‍රජනනය මිනිස් ලෝකයේ මිනිස් විශේෂයේ තිබුණ තිසා තමයි පුතේ මේ ලෝකයේ ගොඩක් ප්‍රශ්න. එතකොට අලිංගික ප්‍රජනනයේදී තව ජීවියෙක් සහභාගී කර නොගෙන තනි ජීවියෙකුට පුළුවන් එවැනිම තවත් ජීවියෙක් බිහි කරන්න. ඔය දෙකේ තියෙන පුතේ වෙනස ඕක. හරිනේ? මොනවද ප්‍රජනනය කියන එකේ? අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. පුතා දන්නවද මෙහෙම Sir, ini berapa DNA alingga prajanana ini? Hah? Ini bagaimana DNA alingga prajanana ini? Oh, tidak. Ini bagaimana sata balanna, ini bagaimana sata issellama vardhanaya wenawa. Vardhanaya wela eyage athule thiyena sailayakne nyastiya dekata bedenawa. Ilagata saila prasnayak dekata bedenawa. එතකොට මේකෙන් එක කෑල්ලක් හැදෙනවා අනිත් එකෙන් එක කෑල්ලක් හැදෙනවා මෙයා දෙකට කැඩෙනවා මේකට මේ අලිංගික ප්‍රජනන ක්‍රමයක් මේකට කියන්නේ මුත්තේ ද්විඛණ්ඩණය කියනවා බයිනරි ෆියුෂන් කියනවා තව කට්ටිය ඉන්නවා පොතේ තමන්ගේ සෛලය කෑලි ගොඩකට කැඩෙනවා ඒකට කියන්නේ කඩ කඩ වීම ෆ්‍රැග්මන්ටේෂන් කියනවා මේක දෙකට කැඩීම ද්විඛණ්ඩණය කෑලි ගොඩකට කැඩීම කඩ කඩ වීම දැන් යීස්ට් වගේ සෛලයක් ගත්තාම පුතේ අංකුරයක් එනවා. ඒ අංකුරයේ නව ජීවියෙක් හැදෙනවා. මේකට අපි කියනවා බඩින් කියන වචනයක් පුතේ ඉංග්‍රීසියෙන්. මේ සියලුම ක්‍රම අලිංගික ප්‍රජනන ක්‍රම. ඒතකොට ඔයාලට මේවා මෙතනදී කියලා දෙන්නේ නැහැ පොඩි හැඳින්වීමක් විතරයි. මොකක්ද ප්‍රජනනය කියන්නේ? හරි. මොනවද ප්‍රජනන ක්‍රම දෙක? ලිංගික සහ අලිංගික. ලිංගික ප්‍රජනනයේදී මොකද්ද වෙන්නේ? උන්ජන්මානුවකුයි ජායාජන්මානුවකුයි දෙකක් එකතු වෙලා යුක්තානුවක් හැදෙනව නව ජීවියෙක් හැදෙනවා. එතකොට ගැහණු පිරිමි ජීවීන් දෙදෙනෙක් අවශ්‍යයි මේ ජන්මානු දෙක දායාද කරන්න. හැබැයි අලිංගික ප්‍රජනනයේදී ජීවීන් දෙන්නෙක් ඕනේ නැහැ. තනි ජීවියෙක්ෙන් එවැනිම ජීවියෙක් හදාගන්න පුළුවන්. උදාහරණ ගන්නවද දැන් සමහර දැන් අපිට පුළුවන් ටිෂු කල්චර් කියලා එකක් තියෙනවා. දැන් මම කියලා හිතන්න මා දැන් ගෝඨාභය කියලා හිතන්න ගෝඨාභයට අලුත් පැටියෙක් ඕන අපි හිතමු රඩින් පැනලා යන්න කලින් එයාගේ දේහ සෛලයක් වෙන් කර ගන්නවා ඒ දේහ සෛලය පුතේ કૃતિම මාධ්‍යක වගා කරලා 100ට 100ක් සමාන බලව කවුද ගෝඨාභයට සමාන පැටියෙක් හදා ගන්න පුළුවන් හැබැයි ඌ ලංකාවේ තියන්න හොඳ නැහැ හරිනේ එතකොට දැන් ඩොඩි කියලා පුතේ ඉතිහාසය කියවන්න ඩොඩි කියලා බැටරු පැටවෙක් පුතේ හටකරෝපණයෙන් මුලින්ම සතුන්ගෙන් නැති කරා. එතකොට දැන් සතුන්ගෙන් පුතේ අලිංගික ප්‍රජනන ක්‍රමයක් විදියට සාමාන්‍ය දේහ සෛලයක් අරගෙන ඒකෙන් නව ජීවීන් හදන ක්‍රියාවලියක් තියෙනවා. ශාකවල කොහොමද තියෙනවා? ටිෂු කල්චර් කියලා තියෙනනේ හටකරෝපණය කියලා. ශාකවල පුතේ අලිංගික ප්‍රජනන ක්‍රම ගොඩක් තියෙනවා. ඒතර මේවා අපි වෙනම ඉගෙන ගන්නෙ නෑ. එතකොට ප්‍රජනනය කියන්නේ මොකද්ද ප්‍රජනන ක්‍රම දෙකක් තියෙනවා ලිංගික අලිංගික ලිංගික ප්‍රජනනයේදී ජීවීන් දෙන්නෙක් ගැහණු පිරිමි එකතු වෙලා පුන්හා ජායාජන්මානු දායාද කරලා ඒ දෙක එකතු වෙලා යුක්තාණුවක් හැදෙනවා ඒ යුක්තාණුවෙන් නව ජීවිය හැදෙනවා අලිංගික ප්‍රජනනවලදී තනි ජීවියෙක් මොකද්ද වෙන්නේ මගින් එවැනිම ජීවියෙක් හැදෙනවා දැන් ශාකයකින් පුතේ මුලක් පැලවෙලා නැවත ශාකයක් හැදෙනවා කරපිංච බෙඩිදෙල් අලිංගික ප්‍රජනනය ශාක පත්‍රයකින් අක්කපාන පැලයක් හැදෙනවා අලිංගික ප්‍රජනනය
ඊට පස්සේ මඤ්ඤොක්ක බතල දඬු කැබලේ කඳන් පැනවෙලා අලුතෙන් පැලයක් හැදෙනවා තනි ජීවියනේ අලිංගික ප්‍රජනනය නේද ඊට ශාක ලෝකයේ අපි අලිංගික ප්‍රජනනය දකිනවා පහත් සතුන්ගේ පුතේ දැන් අපේ ආහාර මාර්ගයේ ඉන්න පටිපණුවයි කියලා එක්කනේ ටීම් වර්ම්ස් කියනවා පටියක් වගේ කෑලි කෑලි කියනවා එයා කුරුක් කුරුක් ගැලවිලා පුතේ එක කුරුකගෙන් අලුත් පණුවෙක් හැදෙනවා ඒකත් කඩ කඩ වීමක් ෆ්‍රැග්මන්ටේෂන් කියනවා ඒකත් අලිංගික ප්‍රජනන ක්‍රමයක් ඒතර සත්ව ලෝකයේ පහත් සතුන්ගේ අලිංගික ප්‍රජනනය තියෙනවා උසස් සතුන්ගේ තියෙන්නේ පුතේ ලිංගික ප්‍රජනනය ඒතර ප්‍රජනනය මගින් මොකද්ද වෙන්නේ දරුවනේ ඒ විශේෂයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු වෙනවා ගැඩවිලාගේ තියෙන්නේ කඩ කඩ වීම කියන එක නේද අනේ ගැඩවිලා ගැඩවිලා හ්ම් ගැඩවිලාගේ පුතේ ඊට වඩා විශිෂ්ට ක්‍රියාවලියක් තියෙනවා හරිනේ ගැඩවිලාගේ පුතේ ප්‍රමුඛ ප්‍රජනන ක්‍රමය ලිංගික ප්‍රජනනය පුතාලා පසේ බැලුවොත් ගැඩවිලා පුතේ ගැහණු සතා බිත්තර ගොඩක් දාන පුතේ හරිනේ ඒ බිත්තර මගින් තමයි ඒක කොටසාර ඒ කියන්නේ ඒගොල්ලෝ අර දෙකට කැඩුනහම එහෙම අර යන ක්‍රමයක් තියෙන්නේ යන ක්‍රමයක්ද ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් දෙකට කැඩුනහම දෙන්නේ ඇති වෙන ක්‍රමයක් තියෙනවනේ ඒතර අපි සාමාන්‍යයෙන් දකින්නේ බෑ ඒ ඒ ඒක තියෙනකොටේ වෙනම දැන් අපි හිතන්නේ මේ ගැඩිවිලෙක් කියලා මේ මුඛය කියලා හිතන්නේ තමයි එයාගේ ඇඟේ මේ වගේ මහත කණ්ඩ තියෙනවා මේගොල්ලෝ ඇන දීලාන්නේ පුතේ සකණ්ඩ පණවනේ එතකොට මේ ගැටි විලාගේ පුතේ මේ ඔළුව ගත්තොත් එයාලගේ මොළය තියෙන්නේ පුතේ මෙන්න මේ විදිය ගැන්ග්ලියම් විදියට තියෙන්නේ හැබැයි මොළයක් නැහැ ඒ කියන්නේ මොළය එක තැනකට එකතු වෙලා නැහැ මේ ජීවීන්ගේ රුධිර සංසරණ පද්ධතිය තියෙන්නේ පුතේ මේ කණ්ඩ සියල්ල එකට එන විදියට එතකොට මෙයා කෑලි දෙකකට කැපුණොත් සුළු වෙලාවක් තුළ මේ දෙකම චරණය වෙන පුතේ මේ දෙකම මිය යනවා දෙන්නෙක් විදියට ජීවත් වෙන්න බෑ. ඒකට හේතුව එහෙම ජීවත් වෙන්න නම් මේ එක කොටසක තනි ජීවියෙක් විදියට අවශ්‍ය සියලුම පද්ධති විකාශනය වෙලා තියෙන්න ඕන. එහෙම නැතුව පුතේ දේහයේ කොටස් වලට වෙන් වුණාට ඒ වෙන් වෙච්ච කොටස් නව ජීවීන් විදියට හැමෝගෙම බෑ. ගැඩිබිලාගේ බෑ පුතේ ඒක. පැත්තෑගේ බෑ. අර දැඟලුවාට කෑලි එහෙම බෑ පුතේ. දැන් පැත්තෑගේ වෙලා තියෙන්නේ දැන් පැත්තෑයෙක් මෙහෙම ගත්තාම මේවා ඒ ලෙවල් වල ඉගෙන ගන්නවා මේ පුතේ එයාලගේ ස්නායු පද්ධතියේ පොඩි ගැන්ග්ලියම් කියලා જાතියක් මේ කෑලි වල තියෙනවා මෙයාල තැනකින් කැපුණාම මේ මේකේ ස්නායු පද්ධතියේ තියෙන උපකොටස් මගින් පොඩි සංවේදනයක් ඇති කරනවා එතකොට පුතේ ඒක චලනය වෙනවා ඒ පොඩි වෙලාවකදී පුතේ මේ පද්ධති කොටස් සක්‍රිය වෙලා මිය යනවා right හරිද සර් එතකොට සර් ඇනලීඩාවන්ගෙන් සර් හැමෝට ඒ කියන්නේ ඒගොල්ලොන්ට බැරිද මේ විදියට කඩ ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ ඔක්කොටම රුධිර සංසරණ පද්ධතියක් නැහැනේ සමහරුන්ට විතරයිනේ තියෙන්නේ එතකොට මේ ඒගොල්ලොන්ගේ කඩ කඩින් මේක සම්බන්ධ වෙන්නේ නැහැනේ යාළට අපි ගන්නෑ පුතේ එතනදී කඩ කඩ වෙලා මේගොල්ලෝ අලිංගික ප්‍රජනනය කරනවා කියලා ගන්නෑ මොකද ඒ සත්තු හැඩ ගැහිලා තියෙන්නේ පුතේ මොනවද ලිංගික ප්‍රජනනය සඳහා තේරෙනවනේ අපි තව ප්‍රශ්න කරනකොට දැන් ඉස්සරහට එනකොට සාවිද්‍ය හොඳයි ඒවත් හොඳ ප්‍රශ්න හොඳේ කතා කරනකොට ඒවත් එක්කම මේ ඔක්කොම අතිරේකව කතා කරනවා right ඊට පස්සේ එන්න පුතේ අපි මේකේ තියෙනවා පුතේ වර්ධනය සහ විකසනය විකසනය වර්ධනය සහ විකසනය කියන එක පුතේ අලුත් වචන දෙකක් වලින් දෙකෙන් එකක් තමයි ඔයාලට අලුත් මොනවයි විකසනය කියන එක හරිනේ එතකොට ජීවීන්ට ලාක්ෂණිකයක් තමයි වර්ධනය හා විකසනය වර්ධනය හා විකසනය වර්ධනය කියන්නේ පුතේ growth කියන එක විකසනය කියන්නේ පුතේ development කියන එක development කියන එක පැහැදිලිනේ වර්ධනය සහ විකසනය කියන එක growth and development මේ වචන අපේ පොතේ තියෙනනේ අච්චු පොතේ මේවා තියෙනනේ පුතේ වර්ධනය හා විකසනය කියන එක දැන් පුතාලා දන්නවද දැන් බහුසෛලික ජීවියෙ අපි මිනිස්සු ගම් හොඳද මේ වර්ධනය සහ විකසනය ගන්න අපි මිනිහම ගම් පුතේ එතකොට අපි මෙහෙම හිතන්නේ මේ තියෙන්නේ පුතේ
මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය දළ රූප සටහන කරන්නේ අවශ්‍ය නැහැ අපිට මේ තියෙන්නේ දළ රූපය මේ තියෙන්නේ පුතේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ මේ තියෙන්නේ ඇලෝපියනාලය මේ තියෙන්නේ ඩිම්බ කෝෂ සෞඛ්‍ය දිගන ගන්නවා විද්‍යා විදිහට ඉගෙන ගන්නවා ඉස්සරහට ගැටලුවක් නැහැ ඊට පස්සේ පුතේ මේ ඩිම්බ කෝෂ වල ඒ කියන්නේ ගැහැණු ළමේ මැචුවරේෂන් එකෙන් පස්සේ ලිංගිකව පරිණත වුණාට පස්සේ පුතේ ඒගොල්ලන්ගේ මාසෙකට දවස් 28කට සැරයක් මාරුවෙන් මාරුවට මේ මාසේ මේකෙනම් අනිත් මාසේ අනිත් එකේ විදියට සාමාන්‍ය රෙගියුලර් කියනවා අපේ මාරුවෙන් මාරුවට පුතේ ඩිම්බ කියන සෛලයක් නිදහස් වෙනවා ඔබ දන්නවා ඩිම්බ සෛලයක් නිදහස් වෙලා මේ පැලෝපීය නාලයෙන් පුතේ මේ පැත්තට එනවා මේ ඩිම්බ සෛලයේ වර්ණ බේද 23යි තියෙන්නේ එතකොට පිරිණි අයගේ පුතේ වැඩිහිටි පිරිණි අයගේ තියෙනවානේ වෘෂණ කෝෂ කියලා දෙකක් මේවට කියන්නේ වෘෂණ කෝෂ මේවයි ඇතුලේ තියෙනවා පුතේ සුක්‍රදර නාලිකා කියන දෙයක් දැන් මොන්නේ නැහැ මේවයි ඇතුලේ නිපද වෙනවා පුතේ සුක්‍රාණු කියන සෛල ඒ සුක්‍රාණු සෛල පුතේ මොකද්ද වෙන්නේ බාහිරයට නිකුත් වෙනවා ඒව ගබඩා වෙලා තියෙන මේවයි ඒ අපි ඉගෙන ගන්න නැහැ දැම්ම එතකොට ඒ සුක්‍රාණු සෛල පුතේ මේකේ වර්ණ දේහ 23යි තියෙන්නේ ඊට පස්සේ මේ ප්‍රජනක පද්ධතිය හරහා ඇතුළු වෙලා පුතේ මේ සුක්‍රාණු සෛලය මේ පැලෝපියනාලේ ඉතරට ගියාම මේ දෙක පුතේ එකට එකතු වෙනවා මෙතනදී සංසේචනය කියලා තියෙනවා සංසේචනය ඒ කියන්නේ ඩිම්බ සෛලයයි බාහිරව ඇතුළු වෙච්ච සුක්‍රාණු සෛලයයි දෙක එකට එකතු වීම ෆර්ටිලයිසේෂන් සංසේචනය කියනවා ඒ සංසේචනයෙන් පස්සේ පුතේ මෙතන ඇති වෙන තනි සෛලයේ වර්ණ දේහ 46ක් තියෙනවා 23ව දෙක එකතු වෙලා මේකට කියන්නේ යුක්තාණුව කියනවා හරිනේ එතකොට පුතේ යුක්තාණුව කියන සෛලය තනි සෛලයක් එතකොට මේ බහුසෛලික ජීවිය ඇති වෙන්නේ තනි සෛලයකින් බලන්න ලෝකයේ නිර්මාණය ඊට පස්සේ පුතේ මේ සෛලය දෙකට හතරට ඒ විදියට දෙකේ එන්වෙනි බරයක් කේ දෙක හතර අට 32 64 128 256 512 1024 ඒ විදියට පුතේ දෙකේ ගුණාකාර විදියට සෛල බෙදිලා බෙදිලා අර තලගුඩියක් වගේ පුතේ මොකද්ද වෙන්නේ සෛල බෝලයක් හැදෙනවා හරිද මේ මේකේ මේ සෛල බෝලය අපි මොරුලාව කියන දැන් මොන්නේ නැහැ මේක පුතේ ගර්භාෂ බිත්තියේ ඇලෙනවා ඇලිලා ඊට පස්සේ ඒකෙන් තමයි පුතේ මේ ජීවියගේ සියලු කොටස් මොකද්ද වෙන්නේ නිර්මාණය වෙන්නේ එතකොට බහුසෛල එතකොට සර් ට්වින්ස්ලා හැදෙනව නම් කොහොමද? ඔව් එතකොට ට්වින්ස්ලා හැදෙනකොට හොඳ ප්‍රශ්නයක්. අනාගතේ මේ වාහන චෙක් කරන්නත් වේවි. අම්මලගේ මොනවයි? උදරය චෙක් කරනකොට ප්‍රෙග්නන්ට් අම්මලගේ දොස්තර කෙනෙක් වුණොත්. එතකොට වෙන්නේ දැන් තනි සෛලයේ ඇති වෙනවනේ පුතේ. තනි සෛලයේ ඇති වුණාම යුක්තාණුව විදියට යුක්තාණුව අර විදියට වෙන්න කලියෙන් බෙදිලා යුක්තාණු දෙකක් හැදෙනවා. වෙනම ඒ යුක්තාණු දෙක ඊළඟට වෙන්නේ පුතේ වෙන ජීවීන් දෙන්නෙක් විදියට හැදෙනවා. එතකොට මේ යුක්තාණු දෙක එක යුක්තාණුව දෙකට බෙදුනොත් පුතේ මෙතන ඇති වෙන්නේ සමනිබුල්ලෝ. දූල දෙන්නෙන් නම් දූල දෙන්න පුතාලා දෙන්නෙන් නම් පුතාලා දෙන්න. එතකොට මේක ආයිගුණයකින් බෙදුනොත් දරුවෝ 4 දෙනෙක් හැදෙනවා. ඒක ආයිගුණයකින් බෙදුනොත් 8 දෙනෙක් හැදෙනවා. එහෙම වෙනස්කම් වෙනවා. සමහර වෙලාවට පුතේ ස්ත්‍රීන්ගේ එක විට ඩිම්බ දෙකක් සංසේ මේ නිපද වෙනවා. එතකොට ඩිම්බ දෙකක් සංසේචනය වුණා. මොකද්ද වෙන්නේ? එතනදී පුතේ විෂම නිබුල්ලෝ දූල පුතාල වෙනම හැදෙන්න පුළුවන්. ඕවා අපි ඉගෙන ගන්න ඕන නම් ඒ ලෙවෙල් බයෝලොජි වලට එන්න ඕන. හරිනේ? right. එතකොට පුතේ දැන් බහුසෛලික ජීවිය හැදෙන්නේ පුතේ යුක්තාණුව කියන තනි සෛලයේ ඉන්නේ. ඊළඟට ඒ සෛලය පුතේ විභාජනය වෙනවා නේ සෛලය බෙදෙනවා සෛලය විභාජනය වෙන විභාජනය වෙන සෛල රාශියක් ඇති වෙනවා ඊළඟට ඒ සෛල වලින් පුතේ විශේෂ කාර්යයන් කරන්න ඒ ජීවියගේ පටක හැදෙනවා රුධිර පටකය ස්නායු පටකය පේශි පටකය අපිච්ඡද පටකය
සම්බන්ධක පටකය අස්ති පටකය ඒ වගේ පටකවලට වින් වෙනවා පුතේ අර සමාන සයිඩ පැහැදිලිනේ එතකොට යම් කිසි කෘත්‍යයක් සඳහා මොකද්ද වෙන්නේ විශේෂණ සෝරි හැඩ ගැහෙන සයිඩ සමූහයකට අපි පටකයක් කියන පොතේ තේරෙනවනේ එතකොට ඔය පටක සහිත ජීවියනේ පුතේ කලලයක් විදියට වර්ධනය වෙමින් මෞකුසෙන් බිහි වෙන්නේ නව ජීවියෙක් විදියට නේද එතකොට අර ජීවියා ප්‍රමාණයෙන් පුතේ සෛල සංඛ්‍යාව වැඩි වෙමින් ප්‍රමාණයෙන් විශාල වෙන එකට කියන්නේ වර්ධනය කියනවා ඒ වර්ධනය වෙන්නේ සෛල සංඛ්‍යාව වැඩි වීම නිසානේ ඒ සෛල එකට එකතු වෙලා විශේෂ කෘත්‍යයක් සඳහා කරන්න හැඩ ගැහෙන එකට කියනවා අපි මොකද්ද විශේෂණය වීම කියලා සෝරි විකසණය වීම කියලා වර්ධනයයි විකසණයයි ඔයාලට වර්ධනයේදී වෙන්නේ පුතේ හොඳට අහගෙන ඉන්න ජීවියගේ ප්‍රමාණය විශාල වීම හෝ මොකද්ද සෛල සංඛ්‍යාව වැඩි වීම තේරෙනවනේ මේකේ එතකොට පුතේ ආ ප්‍රධාන වශයෙන්ම බහුසෛලික ජීවියෙකුගේ පුතේ වර්ධනයට දායක වෙන්නේ සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩි වීම දැන් තේරෙනවානේ බහුසෛලික ජීවියෙකුගේ පුතේ වර්ධනයට හේතු වෙන්නේ ඒ දේහේ විවිධ තැන්වල සෛල විභාජනය වෙන පුතේ සෛල සංඛ්‍යාව වැඩි වීම දැන් ඔයාලට තේරෙන ඔය දූල පුතාලගේ ජීවිතේ සීක්‍රේම්ම වර්ධනය වෙන අවධිය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ දැන් සමහරවිට මම ෆිසිකල් පන්තියට ආවම මේ කලින් හිටිය ළමයිද කියලා හොයාගන්න බැරි වේවි එක කන්න නොදී මන්ද පෝෂණය ඇදිලා තියෙවි ඒක අස්වාභාවික දෙයක් නැත්තම් සාමාන්‍ය වර්ධනයේදී ඔයාලා නේද කොල්ලොන්ගේ රැවුල වැවිලා උරහිස් පළල් වෙලා නේද ගෑනු ළමයි මේද පටක තැන්පත් වෙලා උස මහත බර වැඩි වෙනා වර්ධනය වෙනවා හරිද එතකොට පුතේ ප්‍රධාන වශයෙන්ම වර්ධනයේදී සිදුවෙන්නේ සෛල විභාජනය වෙලා සෛල සංඛ්‍යාව වැඩි වෙනවා තේරෙනවද හැබැයි මතක තියාගන්න ඒක සෛලික ජීවියෙකුගේ වර්ධනය කියන්නේ ඒ තියෙන සෛලය ප්‍රමාණයෙන් විශාල වීම. ඒ තනි සෛලයේ දේහයේ තියෙන්නේ. හරිද? එතකොට පුතේ හරිම වැදගත් විද්‍යාවේදී අර්ථ දැක්වීමක් තියෙනවා. සෛල වර්ධනය කියලා කියන්නේ මොනවද? සෛලයක වර්ධනය කියන්නේ පුතේ සෛලයක ප්‍රත්‍යාවර්ත නොවන විදියට ඒ කියන්නේ නැවත මුල් තත්වයට නොවන ලෙස ඒකේ පුතේ වියලි බල වැඩි වීම පැහැදිලිනේ සෛලයක වර්ධනය කියලා හඳුන්වන්නේ පුතේ හොඳට අහගෙන ඉන්න සෛලයක වර්ධනය කියලා හඳුන්වන්නේ ජීවි සෛලයක හරිනේ ප්‍රත්‍යාවර්ත නොවන විදියට ඒ කියන්නේ නැවත මුල් තත්වයටපත් නොවන විදියට වියලි බලෙහි වැඩි වීම විද්‍යාවේදී සෛලයක වර්ධනය කියලා කියනවා ඒ පේඩිය හයිලයිට් වෙන්න ඕන සර් වියලි බර කියන්නේ මොකක්ද වියලි බර කියන්නේ පුතේ ජලය අයින් කරාට පස්සේ තියෙන බර දැන් උදාහරණයක් විදියට අපි මල් සමහම මල් කිලෝ 57 ස්කන්ධය හැබැයි අවන් එකක දාලා සම්පූර්ණ රෝස් කරව කරන්න බෑනේ ඩෙඩ් වෙනවනේ ඔයාගේ සම්පූර්ණ වියලි බර වෙන්නේ පුතේ කිලෝ 19ක් 18ක් විතර. ඉතුරු සියල්ල දේහේ සෛලවල තියෙන පුතේ ජලය. එතකොට වියලි අවස්ථාවේ ජලය නැති අවස්ථාවේ තියෙන ස්කන්ධය නැත්තම් ඒක තමයි අපි වියලි බර කියලා කියන්නේ පුතේ. හරිනේ? එතකොට වර්ධනයේදී සෛලයේ ජලය වැඩි වෙලා ස්කන්ධය නැත්තම් බර වැඩි වෙලා බෑ. ඒකේ අඩංගු ද්‍රව්‍යවල වියලි බර වැඩි වෙන්න ඕන. තේරෙනවද? ජලයෙන් තොර බර. එහෙනම් සෛලයක පුතේ වර්ධනය කියන්නේ ජීවි සෛලයක ප්‍රත්‍යාවර්ත නොවන ලෙස. නැවත මුල් තත්වයට එන්න බෑ වර්ධනය වුණොත්. නොවන ලෙස වියලි බරෙහි වැඩිවීම. විකසණය කියලා කියන්නේ පුතේ වචනේ. විකසණය කියන්නේ
සෛලයක පුතේ සංකීර්ණ භාවයේ නිගල යාම තේරෙනවනේ විකසනයේදී වෙන්නේ සෛල සංකීර්ණ භාවයෙන් ඉහළ යාම ඔය පේරි දෙක හයිලයිට් කරන්න ඕන වර්ධනයේදී ප්‍රත්‍යාවර්ත නොවන ලෙස සෛලයක වියලි බර වැඩි වෙනවා විකසනයේදී මොකද්ද වෙන්නේ සෛල සංකීර්ණ භාවයෙන් ඉහළ යනවා හරිද කොහද ඉන්න නේද කවුද රාහුලේ පුතත් ඉන්න නේද සචිතරේම ඉන්න නේද ඉන්නවයි ඔව් සර් ඔකේ හරිද මොකක්ද වෙන්නේ පුතේ ඕනම ජීවියෙකුගේ පුතේ වර්ධනය හා විකසනය අනුපිළිවෙලින් ගෙවා යන පියවර තුනකින් සමන්විතයි වර්ධනය හා විකසනය පුතේ පියවර තුනයි ජීවියෙකුගේ පළවෙනි එක මතක තියා ගන්න ඕන ප්‍රත්‍යාවර්ත නොවන ලෙස සෛල ප්‍රමාණයෙන් විශාල වීම හරිනේ වර්ධනය හා විකසනය දෙක එකට ගත්තාම මුල් ස්ටෙප් එක ප්‍රත්‍යාවර්ත නොවන ඒ කියන්නේ මුල් තත්වයට නොයන පරිදි සෛල ප්‍රමාණයෙන් විශාල වීම එන්ලාච් වෙනවා එක දෙක ඒ සෛලය වර්ධනය වුණාම සෛල විභාජනය මගින් සෙල් ඩිවිෂන් සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩි වෙනවා ඉන්ක්‍රීස් ඔෆ් ද සෙල් කියන එක සෛල සංඛ්‍යාව වැඩි වෙනවා සෛල විභාජනය හරිද ඊට පස්සේ මොකද්ද වෙන්නේ ආ සෛල විශේෂණය වෙනවා ඒ කියන්නේ තියෙන සෛලය ප්‍රමාණයෙන් විශාල වෙනවා ඒ සෛලය බෙදিলা සෛල ගොඩක් හැදෙනවා ඒ හැදිච්ච සෛල පුතේ විශේෂණය වීම වෙනවා විශේෂණය කියන්නේ නිශ්චිත කාර්යයකට ඒ සෛල හැඩ ගැහෙනවා එහෙනම් වර්ධනය හා විකසනයේ පියවර තුන මොකද්ද පුතේ පවතින සෛල ප්‍රත්‍යාවර්ත නොවන පරිදි ප්‍රමාණයෙන් විශාල වීම ඊළඟට ඒ විශාල වෙච්ච සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩි වීම ඒ නව සෛල විවිධ කාණ්ඩයන් කෘත්‍යම් කරන්න හැඩ ගැසීම විශේෂණය වීම මෙන්න මේ පියවර තුන තමයි පුතේ මොනවද වෙන්නේ වර්ධනය හා විකසනයේ ප්‍රධාන පියවර තුන වෙන්නේ හරිනේ ලේසි හයිලයිට් වෙන්න ඕන ඔය තුන ඊට පස්සේ හය වසරේදී හරිනේ හය වසරේදී පුතේ ජීවීන්ගේ වර්ධනය මයින්කොට පුතේ අපි පොදුවේ ඕ ලෙවල් ඒ ලෙවල් දෙකේදීම ගන්න පුතේ ශාකයක පුතේ වර්ධනය මනිනකෙන් තමයි මොකක්ද වෙන්නේ අපි ජීවීන්ගේ වර්ධනය මනිනවා කියන එක අපි පොදුවේ සලකන්නේ කලබල වෙන්න එපා මේ ශාක වර්ධනය හරි නේද ආ ශාක වර්ධනය පෙන්වීමට නේ පුතේ වචනේ අපි ඔය ගත්තට නේද ආ ශාකයක වර්ධනය පිළිවීමට නැත්නම් පුතේ මැනීමට හරි නේද අපි භාවිතා කරන්නේ වෘද්ධිමානය කියන එක අර මුලින් ප්‍රැක්ටිකල් දෙක වගේම පුතේ මේකත් විභාගෙට ඔයගොල්ලන්ට දෙන ප්‍රැක්ටිකල් එකක් හරිද මේ වෘද්ධිමානය කියන එක හොඳට අහගින් හරිද දැන් පුතේ මේ බලන්න මේ වෘද්ධිමානය මම බෝඩ් එකේ අඳින්න ඕනේ නැහැ පුතේ මේවට වෙලා ගන්න ඕනේ නැහැ බලන්න මේ තියෙන්නේ පෝච්චියක සිට වූ ශාකයක් හරිද මේ පෝච්චියේ සිටවල තියෙන පුංචි පැලයක් ඊට පස්සේ ඒකේ අංගීස්සය ඒ කියන්නේ අග්‍රස්ත අංකුරය හරියට පුතේ නූලක් ගැට ගහලා ඒ නූල ඉහළින් තියෙන කප්පියක් හරහා පහළට ගෙනල්ලා ඒ නූලේ කෙලවරේ පුතේ මේ බර කියන්නේ කුඩා බරක් එල්ලන්නේ මේ බර කුඩායි වෙන්න ඕන ගොඩක් ලොකු බරක් එල්ලන්න බෑ කුඩා බරක් එල්ලනවා එතකොට මේ කුඩා බර නිසා පුතේ මේ කප්පිය වටා මේ නූල හොඳින් ඇදිලා තියෙන්නේ එතකොට මේ කප්පියේ කේන්ද්‍රයට සම්බන්ධ කරලා තේනවා පුතේ දර්ශකයා මේ ඊහිසක් සරිතව මේ වගේ දර්ශකයක් සම්බන්ධ කරලා තියෙනවා
ඊළඟට පුතේ ඒ දර්ශකයේ කෙළවරට සම්බන්ධ වෙන විදියට පරිමාණයක් තියෙනවා ස්කේල් එකක්. හරි නේද? පරිමාණයක් තියෙනවා. එතකොට දැන් මේ පරිමාණය කප්පිය සහිත කොටසට කියන්නේ වෘද්ධිමානයනේ. අදලහගන්න. ඊට පස්සේ දැන් පුතේ මේකේ මේ ඇටවුම නැත්තම් වෘද්ධිමානය මේ විදියට සකස් කරලා මේ ශාකේ කරටියේ අග්‍රස්තේ නූල ගැට ගහලා මේ විදියේ අනෙක් කෙළවරේ බරක් එඳුවහම මොකද වෙන්නේ ශාකේ පොතේ ඇදිලා තියෙනවා මේ නූල. එතකොට මට කියන්න බලන්න ඇයි මෙතන කුඩා බරක් එල්ලන්නේ කියලා ප්‍රශ්න කරමු දැන්. මේක පුතේ කුඩා බරක් එල්ලුවේ නැත්නම් එකක් තමයි පුතේ ලොකු බරක් නිසා මේ ශාකයේ අග්‍රස්තය බිඳී යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පෝච්චියේ සිට වූ ශාකයම පුතේ ඉදිරි වැටෙන්න පුළුවන්, ඉදිලෙන්න පුළුවන්. ඒක නිසා මෙතන එල්ලන්නේ කුඩා බරක්. දෙවෙනි එක. මේකට පුතේ සුදුසු ශාකයක් මොකද්ද මේ මේ උරුදිමානයට සම්බන්ධ කරන්න සුදුසු ශාකයක් මොකද්ද? ඉසර මොකද්ද පුතේ දන්න කෙනෙක් කියන්නේ මේකට පුතේ සම්බන්ධ කරන්න ඉඳුමිණි මොනවද සුදුසු ශාකයක් මොකද්ද පුතේ ඔය පෝච්චියේ සිටවන්න සාවින්ද්‍යා මූම් කැලයක් මොකද විශාල් මොනවද සචිත මේකේ ඉඳුමිණි හිසර සනූප මල්වි මොනවද මේකේ සාවිද්‍ය තියෙන්න ඕන ගුණය මොකක්ද මන්ට වර්ධනය වෙන්න ඕන සාවිද්‍ය අනිවාර්යෙන් මේක තියෙන්න ඕන ලක්ෂණය තමයි පුතේ ඉක්මනින් ශාකය වර්ධනය වෙන්න ඕන කෙටි කාලයක් ඇතුලේ උසින් වැඩි වෙන්න ඕන. අද පුතේ තෙෂානියම නැහැ පන්තියේ නේද? ආ දැක්කේ නැහැ ඉන්නවා. අපි බලමු මොනවද මේ මේකද බම්බටු පැලයක් ගන්න පුළුවන්. ඈ බම්බටු පැලයක් ඕකට ගන්න පුළුවන් පුතේ දේශියෙන්ම මුම් පැලයක් මෑ පැලයක් අබ වගේ ශාකයක්. ඒ කියන්නේ පුතේ දවසකට සෙන්ටිමීටර් ගානක් මුල් අවදියේ උසිත් වැඩි වෙනවා. මුම් පැලයක් මා මෑ පැලයක් අබ වගේ පැලයක් ඉක්මනින් වර්ධනය වෙන ශාකයක් ගන්න ඕන. අබ වගේ කොස් වගේ කෙටි කියන්නේ දීර්ඝ කාලයක් තුල සෙමින් වර්ධනය වෙන ශාක ගන්නේ නැහැ. රයිට්. දැන් මේකේ වෙන දෙයක් තියෙනවා පුතේ. බලන්න මේ රූපේ කොහොමද මේ වර්ධනය මනින්නේ? ආ මේකේ තියෙනවා පුතේ පුංචි වෙනසක් ඔබට සැඟවිලා තියෙන. මොකද දන්නවද? දැන් අපි හිතන්න මේ ශාකය පොඩි ප්‍රමාණයක් මෙතන උසින් වැඩි වෙනවා කියලා. මේ උසින් වැඩි වෙනකොට පුතේ මේ නූලේ බර නිසා මේක පල්ලෙහාට ඇදෙනවා. මේක පල්ලෙහාට ඇදෙනකොට මේ කප්පිය කැරකෙනවා. කප්පිය කැරකෙනකොට පුතේ පුතාලට තේරෙනවා මේ දර්ශකය දැන් නම් කොහාටද යන්නේ මේ පැත්තට යන්නේ. ඇයි කප්පිය මෙහාටනේ කැරකෙන්නේ පහළටනේ. කප්පිය පුතේ පහළට කැරකෙනකොට මේ දර්ශකය යන්නේ ඉහළට. එතකොට අපිට මේ මුල් පිහිටීමේ ඉඳලා මේ චලනය වෙච්ච දුර අනුව මේ ශාකයේ වර්ධනය වෙච්ච උස මැනගන්න පුළුවන්. හරිද? ඕක තමයි වෘද්ධිමානය කියලා කියන්නේ. හැබැයි මම ඔබෙන් අහනවා පුතේ පුතාලා මට කියන්න බලන්න මේ මේ ශාකය මෙතනින් මිලිමීටර් එකක් අපි හිතමු මිලිමීටර් නෙමෙයි ආ සෙන්ටිමීටර් එකක් වර්ධනය වුණොත් මෙතනින් මේ දර්ශකයෙමුත් පෙන්නන්නේ පුතේ සෙන්ටිමීටර් එකක්ද ඔල්ලන් තංගාල හිතන්න පුළුවන් දුරටත් පුළුවන් පොද්දේ ලුණු රස විතරක් නෙමෙයි ගෑනු ළමයි බලන්නේ ඊට වඩා දුර බලනවා අපි කො කවුරුවක් කතා නැහැ නේ
Mang ahanne puthe me shakaya sabawinma centimeter ekana usa giye me urudimane darshakaya taranaya wenne centimeter ekaida? Ne. Bhagayak. Bhagayak. Mokadda wenne? Chakraya ha aksha danda matake? Meka puthe anupathikawa metanin wedi wenawa. Neda? Ai meka puthe meke paridhiya lokoi meke paridhiya kudai ne? Nen, terus make apa teh akhirnya kenapa pada make apa teh akhirnya kenapa tiangnya? Metana putih kuda usah wedi lima, metana di wedi agaknya tim penanana pulua, bagaimana? Right, meva bayar ini pak putih, putih di ini make di ini tidak ada, orang itu bisnisnya karena lihat na pulua, metana pentak dan ini, ay kuda barang kelalane, make itu ucita sahaya mukabde, nen, itu pasti obatnya pulua metana ශාකය පුතේ කුඩා ප්‍රමාණයකින් වර්ධනය වුණාම දර්ශකය මගින් ඒකේ පුතේ වැඩි කරලා පෙන්නන්නේ මෙතනදී නේද? හරි. ඒ වගේම පැන්සලෙන් කුරුටු ගාලා කියන්න පුළුවන්. සර්. ඔව්. සර් මේකට මුම් වගේ පැලයක් ගත්තාම අර දැන් අර බරක් එළනනේ කුඩා බරක් එතකොට බාධාක් ඇති වෙන්නේ නැද්ද? දැන් අපි මුම් වගේ පැලයක් ගත්තොත් දැන් අපි ඒකේ කප්පියක් දාලා නූලකින් කප්පියක් දාලා කුඩා බරක් එල්ලනවානේ එතකොට ඒක ඔරොත්තු දීමේ ප්‍රශ්නයක් තියෙනවා ඒකට මොන ප්‍රශ්නයක්ද දෙන්නේ දැන් ඔරොත්තු දීමේ ප්‍රශ්නයක් නැද්ද මුම් වගේ පැලවලට ඒක තමයි තියෙන්නේ ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රමාණයේ බරක් එල්ලන්න ඕන තේරෙනවද ඒ කියන්නේ ඒක එද්දුවාම පුතේ අග්‍රස්ත අංකුරය කැඩෙන්නත් බිඳෙන්නත් බෑ. ඒ කියන්නේ නූල ඇදිලා තියෙන්න විතරයි ඕන. තේරෙනවද මම කියලා දේ? මේ බර අපි රූපේ පෙන්නුවට ඒ බර මගින් කරන්නේ පුතේ ගහේ අග්ගීස්සේ ඉඳලා නූල ඇදිලා කල්ලෙහාට තියෙන විතරයි. ඒ කියන්නේ උස පොඩ්ඩක් හරි වැඩි වුණොත් බර නිසා කප්පිය කැරකෙන්න විතරයි ඕන පුතේ. ඔයා කියන විදිය බලපෑමක් වෙන්න බෑ. ඒකට අපි තීරණය කරන්නේ ශාකය අනුව පුතේ ගැළපෙන බර. හරි. එතකොට දැන් පුතාලට තේරෙනවා මේ රූපේ පුතේ මොනවද වෙන්නේ? වම් පැත්තේ රූපේ තියෙනවා පුතාලට මෙහෙම හිතියයි කියලා නම් මතක නැති වෙයි. මට මතකයි සාවින්දියා ඉපදිලා එක්කාපු දවසේ ඊයේ කාමරේ ගිහිල්ලා බැලුවාම රෙදි කෑල්ලක් උස්සලා කුංචි පොඩු කෑලි ටිකක් වගේ පොඩි බබෙක් මට දැන් මතකයි. දැන් ගෙදර ගියාම වෙනස්. පේනවනේ? ආ. මේ අනාගතේ ඉන්නේ සචිතලා කවුද? තනෝපල තිසරලා නේ පුතේ. මේ සෙට් එක නේද? පේනවනේ? ආ. මොකද්ද වෙන්නේ පුතේ? මේ කුංචි ජීවියා කාලයක් එක්ක පුතේ ප්‍රමාණයෙන් විශාල වෙලා සංකීර්ණත්වයට පත් වෙලා තියෙනවා. මේ බීජයෙන් පැලවෙච්ච කුංචි පැලය ප්‍රමාණිකූලව වර්ධනය වෙලා පරිණතාවදියට ඇවිල්ලා මල් හටගෙන පුතේ පළ හටගෙන තියෙනවා නේද එතකොට අපි පුතේ මොනවද වෙන්නේ මේ දක්වා කතා කරලා තියෙන සියලු ලක්ෂණ පුතේ මට අද පේපර් එක මගේ ප්‍රධාන ඉලක්කේ ජීවීන්ගේ ලෝකේ ශාක සතුන් සුත්‍ර ජීවීන් ගත්තහම පොදුවේ ඔය හැම ජීවියෙක් තුළම සියලුම ජීවීන් තුළ ඔය සියලුම ලක්ෂණ පිළිගනවා. එතකොට සියලු ජීවීන්ට ඔය ලක්ෂණ ටික මොකද්ද වෙන්නේ පුතේ? පොදු ලක්ෂණ. ඒකයි පුතේ ජීවීන්ගේ ලක්ෂණක කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න සමහර අජීවී දේවල් වල ඔය කියන ලක්ෂණ වලින් කිහිපයක් තියෙනවා. For example උදාහරණ බලන්න. දැන් පුතාලා හිතන ලුණු දේවායක ජලය තියෙනවා. සූර්ය තාපය වැටෙන්න වැටෙන්න ජලය වාෂ්ප වෙනකොට ලුණු ස්ඵටික ප්‍රමාණයෙන් විශාල වෙනවා. දැන් ලුණු කැටේ ප්‍රමාණය විශාල වෙනවා. හැබැයි පුතාලා දන්නවනේ ලුණු කැටේ ප්‍රමාණය විශාල වුණාට ආයෙකට වතුර දැම්මොත් ආයෙක දියවෙන මුල් තත්වයට එනවා. එතකොට ප්‍රමාණයෙන් විශාල වීමම වර්ධනය කියන්නේ නැහැ. ඒ වර්ධනය වෙච්චදී අප්‍රත්‍ය වර්තයි ආයි මුලට එන්න බෑ. එතකොට පුතාලා දන්නවා සමහර ද්‍රව්‍ය චලනය වෙන්න පුළුවන්. චලනය ජීවී ලක්ෂණයක් නේද? ස්ඵටික වර්ධනය වෙනවා. සමහර ඒවා චලනය වෙන්නේ ඒවා තියෙනවා. හැබැයි
අජීවි ද්‍රව්‍ය තුළ මේ සියලුම ලක්ෂණ පේන්නේ නැත්තේ නැහැ. පැහැදිලිනේ? හරි. එතකොට පුතේ ඔයාලට එනවා මේ පාඩමේ පුංචි වෙනස් කරුණක් එනවා. ඔය ටික උගන්වලා ඉවරුනහම කවුද මේ වෛරස් VIRUS වෛරස් කියන එක? හරිද? මේ දවස්වල කොවිඩ් නිසා ඔබ වෛරස් ගැන පුතේ ගොඩක් දන්නවා. නේද? AIDS කියන වෛරස නේ. අපිට පුතේ Ebola කියන වෛරස නේ. ලෝකේ පුතේ අපිට ශාක වලට ඇති වෙන කොළ කොන වීම, වඳ පීවීම නේ පුතේ. සමහර ඒවා හිටු මැරීම වගේ රෝග නේ. මේ ශාක වලට වෛරස් රෝග එනවා. සතුන්ට වෛරස් රෝග එනවා. මිනිහට වෛරස් රෝග එනවා නේද? Right. එතකොට පුතේ හොඳට මතක තියාගන්න මේ වෛරස් කියන කාණ්ඩය ගැන ඉගෙන ගන්නකොට පුතේ අපි අදටත් ජීවියෙක් විදියට ජීවීන් විදියට පුතේ වෛරස් වර්ග කරන්නේ නැහැ. වෛරස් කියන එක පුතේ සමහර ලක්ෂණ වලින් ජීවි. මොනවයි? ප්‍රජනනය කියන එක. ඉතුරු සියලු ලක්ෂණ වලින් පුතේ වෛරස් පෙන්වන්නේ අජීවි ලක්ෂණ. ඒක නිසා ජීවි අජීවි අතරමැද අංශුවක් විදියට තමයි පුතේ අපි වෛරස් සලකන්නේ. ඔන්න පළවෙනි දේ මතක තියෙන්න ඕන, වෛරස් තමයි පුතේ ප්‍රමාණයෙන් කුඩාම අංශු, smallest particle කියලා කියනවා. කුඩාම අංශුව, ඒක පුතේ නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි. හරිනේ? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි ප්‍රමාණයෙන් කුඩාම අංශු. සාමාන්‍යයෙන් පුතේ බැක්ටීරියාවකින් 1000 පංගුවක්. බැක්ටීරියාවකොත් මයික්‍රෝමීටර් 5ක් වගේ නෙවෙන්නේ. එතකොට බැක්ටීරියාවකින් 1000 පංගුවක් වගේ පුතේ කුඩායි. කවුද මේ කියන වෛරස් කියන අංශුව? එතකොට පුතේ හරි වැදගත්. මම මේ රූපය වෙනම අඳිනවා. දැන් වෛරස් එකක් ගත්තොත්. හදලා අහගෙන ඉන්න. අපි වෛරස් වල ටිකක් සංකීර්ණ වෛරසයක් ගමු. මේ වෛරස් වලට තියෙනවා පුතේ මේ වගේ ප්‍රෝටීන් වලින් හැදිච්ච කොපුවක්. හරිද? ඊට පස්සේ මේ වගේ තියෙනවා යාන්ට පොඩි කොටස්. මේකට කියන්නේ පුතේ ප්‍රෝටීන කොපුව කියනවා. පොඩි වචන. මේකට කැප්සිඩ් කියලා විද්‍යාවේ කියනවා. මේක ඇතුලේ තියෙනවා පුතේ මේගොල්ලන්ගේ ප්‍රවේණික ද්‍රව්‍යය. මේක DNA වෙන්නත් පුළුවන්. මේක RNA වෙන්නත් පුළුවන්. දෙකම නෑ පුතේ. එතකොට මෙයාලගේ තියෙන්නේ විවෘත ප්‍රවේණික අණුවක් තියෙන DNA හෝ RNA. ඒකේ වටේ ප්‍රෝටීන කොපුවක් තියෙනවා. හරි නේද? එතකොට ඉතාම සරල විවෘතයක් පුතේ වෛරස් වලට තියෙන්නේ. පැහැදිලිද? වෛරස් අංශු වලට තියෙන්නේ ඉදුමිනේ. කවුද මල්මි? නේද? තරුමි? අනිත් දූල පුතාලා? වෛරස් බැක්ටීරියාවන්ට පුතේ මේ ආවේනික හැඩයක් තියෙන මේ ප්‍රෝටීන කොපුවේ. එතකොට දැන් අපිට තියෙනවා පුතේ බැක්ටීරියා භක්ෂක වෛරස් කියලා දෙයක්. ඒ කියන්නේ බැක්ටීරියා විනාශ කරන වෛරස් జాතියක් තියෙනවා. ඒ බැක්ටීරියා භක්ෂක වෛරසයක තමයි පුතේ මේ රූපය. එතකොට මේ තියෙන්නේ ප්‍රෝටීන් කොපුව. එතකොට මේ කොපුව ඇතුලේ තියෙනවා පුතේ මෙතන ප්‍රවේණික ද්‍රව්‍ය විදියට මෙතන නම් DNA අණුව. ඊට පස්සේ මේකට තියෙනවා වඩිගයක්, ටේල් එකක්. ඒ වඩිගයේ කෙළවර තියෙනවා පුතේ වඩික තන්තු කියලා දෙයක්. එතකොට මෙයාල වාතයේ මොකද්ද කරන්නේ පුතේ? සංචරණය කරන්න පුළුවන්. වාතේ සංචරණය ඇත්තටම කෙරෙන්නේ නැහැ. වායු අංශු චලණයෙන් පුතේ චලණය වෙනවා. ඊට පස්සේ මෙයාට පුළුවන් පුතේ බැක්ටීරියා සෛලයක්. හරිද? මේ බලන්න. මේ තියෙන්නේ බැක්ටීරියා සෛලයක්. මේ සෛලයකට අර ප්ලේන් එකක් ඇවිල්ලා හෙලිකොප්ටරයක් බිමට බානවා වගේ මේ බැක්ටීරියා සෛලයේ බිත්තිය මතට පුතේ ලෑන්ඩ් කරනවා අර වඩික තන්තු වලින් මේ බැක්ටීරියාව. ඊට පස්සේ මොකද ගන්නවද? සරි, වෛරස් එක
මේ වඩික තන්තු වලින් පුතේ බැක්ටීරියා සෛලයට ගැටෙනවා. ඊට පස්සේ එයාලගේ අර ප්‍රෝටීන කොපු ඇතුලේ තියෙනවනේ ප්‍රවේනික ද්‍රව්‍ය. ඒක පුතේ අර වලිගය හරහා මේ බැක්ටීරියා සෛලය ඇතුළට යාලා යොමු කරනවා, ඉන්ජෙක්ට් කරනවා වගේ. ඊට පස්සේ මේ යොමු කරපු පුතේ ඒ න්‍යෂ්ටික, ඒ කියන්නේ ප්‍රවේනික ද්‍රව්‍ය මගින් කරන්නේ මේ සෛලය අඩපණ කරනවා. අඩපණ කරලා මේ ගොල්ලන්ගේ ප්‍රවේනික ද්‍රව්‍යයට සමාන අංශු ගොඩක් හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ ප්‍රෝටීන් කොපුත් හදාගෙන මේ බැක්ටීරියා සෛලය ඇතුලේ පුතේ නව වෛරස් අංශු රාශියක් හදා ගන්නවා. එතකොට මේ බැක්ටීරියා සෛලය මිය යනවා, විනාශ වෙලා. එතකොට මේ පටල පුපුරවාගෙන පුතේ මේ සෛලයෙන් මොකක්ද වෙන්නේ? ඒ අලුත් වෛරස් අංශු පිටතට යනවා. ඔය ක්‍රියාවලිය අපිට 10 වසරේ වැඩක් නැහැ. ඔබ දැනගන්න ඕන පුතේ, වෛරස් කියන්නේ ප්‍රමාණයෙන් කුඩාම අංශු. පියවරෙන් පියවරෙම. එතකොට පුතේ වෛරස් ජීවි වගේ අජීවි ලක්ෂණ පෙන්වනවා. හරිනේ? එතකොට පුතේ සාමාන්‍ය වෛරසයක් අපි සෛලයක් විදියට සලකන්නේ නැහැ. කියන්නේ සෛලයේ සැකැස්මක් නැහැ. එතකොට ඒ වෛරසයක් න්‍යෂ්ටික ආම්ල, පළවෙනි පාඩමේ මතකනේ DNA හෝ RNA, ඩියොක්සිරයිබෝනියුක්ලියොට් ඇසිඩ් හෝ රයිබෝනියුක්ලික් ඇසිඩ්. න්‍යෂ්ටික ආම්ලයි ඒ වටා සැකසුණු ප්‍රෝටීන කොපුවකනුයි සෑදිලා තියෙන්නේ. හරිනේ? හොඳට මතක තියාගන්න, මෙම න්‍යෂ්ටික ආම්ල කොටස DNA හෝ RNA දෙකම නැහැ. දැන් අපේ සෛලවල පුතේ ඔය දෙකම තියෙනවා. හරිද? DNA RNA දෙකම තියෙනවා. වෛරසකයක පුතේ එක්ක DNA තියෙන්න පුළුවන්, එක්ක RNA තියෙන්න පුළුවන්. හරිද? එතකොට වෛරසයක් තුල පුතේ ඉන්ද්‍රීකා කිසිවක් නැහැ. ඒක නිසා වෙන්නේ කිසිදු පරිවෘත්තීය ක්‍රියාවක් සිදු වෙන්න බෑ. මොකක්ද වෙන්නේ? වෛරසයකට පුතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන සජීවී සෛලයක් තුල පමණයි. ඒ කියන්නේ ශාක සෛලයක්, සත්ව සෛලයක්, එහෙම නැත්නම් ඒක සෛලික සතෙක්ගේ, ඒ කියන්නේ සජීවී සෛලයක් ඇතුලේ විතරයි පුතේ වෛරසයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හරිද? මේ පෙන්වන්නේ පුතේ හරි වැදගත්. වෛරසය පෙන්වන එකම ජීවී ලක්ෂණය ප්‍රජනනය වේ. ප්‍රජනනයේ තියෙන එක හයිලයිට් කරන්නේ. එතකොට පුතේ වෛරස් ජීවි ලක්ෂණයක් කියලා පෙන්නන්නේ ප්‍රජනනය විතරයි. හරිද? ප්‍රජනනය විතරයි. ඔයාලට දීලා තියෙන පරිසරයේ පුතේ මේ දවස්වල අම්මල මල් නැතුව එළවලු අවනවනේ ගෙවල් වල නේ? ආ. අස්වැන්න තමයි නැත්තේ, පැලණක් හිටවනව නේද? හැම ගෙදරකම නේ? ඒක නිසා කොළ කන්න පුළුවන් ගස් හිටෙව්වා නම් හරි. තේරෙනවානේ? එතකොට පුතේ සුලබව දක්නට ලැබෙන ශාක වෛරස් රෝග, ශාක වලට වැළඳෙන වෛරස් රෝග කොළ කොඩ වීම පුතේ. කොළ හැකිලිලා යනවා පුතේ ගස් වල කහපාට වෙලා. කෙසෙල් වඳ පීදුනහම පුතේ දිග කොළ එන්නේ නැහැ, ගහ පීදෙන්නේ නැහැ, කොළ ගුලියක් එනවා පුතේ වඳ පීදීම. සතුන්ගේ වෛරස් ලෙස පුතේ ඩෙන්ගු, මිනිසුන්ගේ සෙම් ප්‍රතික්ෂා, ඉන්ෆ්ලුවෙන්සා, ඒඩ්ස් වගේ ඒවා දැනගන්න පුළුවන්. තව ගොඩක් තියෙනවා. එතකොට පුතේ ලොකු හානියක් කරනවා පුතේ ශාක හා සතුන්ට වෛරස් රෝග. ඒව පිළිබඳව පුතේ අපි දැනුවත් වෙලා ඉන්න ඕන. හරි නේද? හරි නේ? හරි. ඔතනින් යාළුවනේ ඕගොල්ලන්ගේ 8 පාඩම ඉවරයි. පාඩම 8 ඉවරයි. හරිද? පුතාලට මොනවද මගෙන් ප්‍රශ්න අහන්න තියෙන්නේ? මල්සා, සඳුනේ, තරුමේ, මල්මේ, නෙත්මේ, පැහැසරා ඉන්නවද නේද? සාවින්ද්‍යා, සේනාගේ, තිසර, මිනුර, සචිත, විසල්, ඉඳුමිණි, සනූප. පුතේ ඔය පාඩමට අදාළව මගෙන් මොනවද ප්‍රශ්න අහන්න තියෙන්නේ? ඉක්මනට
අනේ කතා කරන්න ඕන පුතේ ඔබ දුපාරි කතා කරන්න ඕන ඉක්මනට කිසිම ප්‍රශ්නයක් නැද්ද අඩුතරමින් මේ මල් සැටවත් ප්‍රශ්නයක් නැද්ද සාවින්දයා බිත්තර දැන් බිත්තර පිලාකෝෂය වගේ ජීවීද අජීවීද කියලා අඳුරගන්න බෑනේ හරියට. පුතේ දැන් ඔයාලට මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය පරිසරයේ අපි ගත්තාම පුතේ මේ සමහර දේවල් දිහා බැලුවහම පහසුවෙන්ම පුතේ ජීවීන් කියලා හඳුනගන්න පුළුවන් ඔය ජීවී ලක්ෂණ නිසා. සමහර දේව දිහා බැලුවාම පුතේ ඒ ලක්ෂණ නැති නිසා පහසුවෙන්ම පුතේ අජීවී ද්‍රව්‍ය විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි සමහර දේවල් තියෙනවා පුතේ මොනවද අපිට මේ ඕ දේවල් දිහා බැලුවාම ජීවීද අජීවීද කියලා පුතේ හඳුනා ගන්න බැහැ. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් යම්කිසි ශාකයක බීජයක් ගත්තාම බීජය පැලවෙනකොට ජීවී කියලා දන්නවා. හැබැයි ඇත්තට මේ බීජය තුල තියෙන කලලය සජීවීද කියන දේ පිටතින් බැලුවහම බලන්න බෑ දෝ මාෂහරේ ඊට පස්සේ පුතාලට තියෙනවා පුතේ සමහර දැන් ජීවන චක්‍රයක තියෙනවනේ පුතේ සුහුඹුලා බිත්තර පිළවා ඊට පස්සේ කෝෂ අවස්ථාවක් තියෙනවනේ ඒ කෝෂය ජීවීද අජීවීද කියලා අපිට හරියට කියන්න බෑ පුතේ නේද ඒතර එහෙම අවස්ථා තියෙනවා එතකොට ඒවා අපි යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරාම පුතේ අපිට පුළුවන් දැන් කෝෂයක් දැක්කාම කෝෂයේ යම්කිසි කාලයක් තේනවා. එතකොට ඒක විදගෙන පුතේ සුහුබුලෙක් වෙන්න පුළුවන්. බීජයක් සුදුසු තත්ත්ව වැඩුණ දැම්මහම ඒක පැලවෙන්න පුළුවන්. පැලවෙන බීජය සජීවී. කෝෂය තුල ඉන්න කෝෂ අවස්ථාව පුතේ සජීවී නම් කෝෂය සජීවී. එහෙම හරියටම මෙෂර් කරන්න මනින්න වෙන් කරන්න බැරි දැන් මාස තියෙනවා. හරිද? Right. වෙන? පොළවා. දැන් අපේ කීයද වෙලාව 5:33 නේ? හතරමාර පැයක් ඉගෙන ගත්තා. හත වෙනකන් ඉගෙන ගන්න ඕන නේද? හරි. අපි එන්නේ පුතේ ඕගොල්ලන්ට PDF එකක් විදියට මම paper එකක් දාලා ඇති. දැන් අපි පාඩම් අතපසු වෙලා නැහැ පුතේ. එතකොට මට කරන්න තියෙන ඉතාලම වැදගත් පාඩමක් රසායනික බන්ධන. එතන රසායනික බන්ධන ඉගෙන ගන්නකොට හැම ළමයෙක්ම මතක තියාගන්න මුල් මූලද්‍රව්‍ය 20. හයිඩ්‍රජන් ටු කැල්සියම්. මොනවයි? ඉලෙක්ට්‍රෝන වින්‍යාස, පරමාණුක ක්‍රමාංක. අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඕන. එතකොට පුතේ අපි පරමාණුයේ ව්‍යුහය ඉගෙන ගත්තා. ශක්ති මට්ටම් KL MM ඒ විදියට ඉගෙන ගත්තා. ඉස්සරහට පුතේ ඒක පදනම් කරගෙන රසායන ඒ කියන්නේ පරමාණු ගැන තියෙන අවසාන පාඩම අපි ඉගෙන ගන්නෙ සර් ගණන් හැදුවා අණු මවුල පරමාණු මවුල මවුලය ඒවා ඔක්කොම ඒ දෙවෙනි පාඩම. එතකොට මට ඊළඟ සතියේට යන්න තියෙන ලබන සතිය මම ගන්නන්න ඕනේ පාඩම ඔන්ලයින් හරි එහෙම නැත්නම් ෆිසිකල් හරි ඒකට හොඳට සූදානම් වෙලා ඉන්න ඕන. හොඳයි ආයි බෑ කියන්න බෑ. හරි. දැන් අපි පුතේ හරි ඒකාකාරීව ඉගෙන ගත්තා. හරිනේ? අපි විනාඩි ගානක පොඩි රෙස්ට් එකක් ගන්නෙ අද පාඩමෙන් වෙන පැත්තකට ඕපදූපෙකට යනවා. රනිල් මහත්තයවත් ඔය මාතර මෝඩයෙක් ඉන්නවනේ කවුද? ඩලස් කියලා නේද? මිට්ටානම් කට්ටානම්